දෙදස් පාලවැදී කොළොන්නාව ජනතාව හන්සයට කතිර ගහලා අපිට පාලන බලය ලබා දුන්නයින් පස්සේ තමුන්නාන්සේලාගේ කතිරේ ගෞරවය අපි රැකලා තියෙනවා. හොරකම් කරලා නැහැ, මිනී මරලා නැහැ, කුඩු විකුණලා නැහැ, ඉඩම් ගොඩ කරලා නැහැ, කිසිම දූෂණ වංචාවකට සම්බන්ධ වෙලා නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා රට පුරාම වැඩ කරන වගේම කොළොන්නාව ආසනයට අපි රුපියල් මිලියන 25000ක් ගෙනල්ලා මේ පෞගේ අවුරුදු පහේ සංවර්ධන වැඩ කටයුතු ගණනාවක් ආරම්භ කරා කියන කියන්න ඕන. කොළොන්නාව ගැන හිතුවේ අපේ ආණ්ඩුව පමණයි. මේ කාලෙදි ගෝඨාභය රාජපක්ෂ මෙහාට ආවද? මහින්ද රාජපක්ෂ ආවද? කවුද ආවේ රාජපක්ෂ? එක්කෙනෙක් ආවද? එහෙනම් කොහොමද එයාට බාර දෙන්නේ? මේ රටේ ණය බර ඇති කරපු ගෝඨාභය රාජපක්ෂට ආපහු මේ රට දීලා මොකද්ද මේ ප්‍රදේශයට කරන්න ඉන්නේ? තමන්ගේ අනාගතේ නැති කරගන්නවද? මොනවාද කරන්නේ? ආපහු පොලිසිය දාලා හමුදාව දාලා ගොල්ලෝ ගෙවල් වලින් පන්නලා දා. අන්න ඒකයි කරන්න ඉන්නේ. මොකද්ද ගෝඨාභය රාජපක්ෂ කොළොන්නාවට දුන්නේ? කොළොන්නාවට දුන්න කුණු කන්දක්. අපි ඒ වෙනුවට කොළොන්නාවට අලුත් නගරයක් ලබලා දෙනවා කියලා කියන්න කැමතියි. දූෂණේ වැළැක්වීම උදෙසා ජනාධිපතිවරයා හැටියට විශේෂ බලකායක් අපි නිර්මාණය කරන. මේ රටේ සියලුම ආයතනවලට යොමු වෙලා ඒ සියලුම ආයතනවල යම් යම් අකටයුතුකම් සිදුවෙනවා නම්, දූෂණ වංචා හොරකම් සිදුවෙනවා නම්, ඒ සියල්ලක්ම හොයලා බලලා ඒ වංචාවට ලක්වුණු, ඒ දූෂණයට ලක්වුණු දේශපාලකයන් සහ සෙසු අයව නීතිය හමුවට ගෙනෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි, 16 වෙනිදාට නිර්මාණය වෙන්නේ දූෂණේ පිටු දකින්න රජය. අපේ රජය තුළ හොරුන්ට, වංචාකාරීන්ට, රටේ ජාතික සම්පත, ජාතික දේපල අවභාවිතා කරපු කණ්ඩායම් වලට, රාජ්‍ය ආයතන සූරා කාපු අයට, ඒ වගේම රජයේ අරමුදල් වැරදි විදිහට පරිහරණය කරපු අයට කිසිම ඉඩක් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපි සුපිරිසිදු ආණ්ඩුවක් නිර්මාණය කරන්න, අපි අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන්න, අපි අලුත් ගමනක් මේ යන්නේ. හොඳට මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා හැටියට පත්වීම් ලබා දෙනකොට දූෂණ වංචා හොරකම් වලට සම්බන්ධුණු කිසිම කෙනෙක්ම මගේ අත්සනින් මම පත් කරන්නට කටයුතු කරන්නේ නැතේ කියන එක මම මේ අවස්ථාවේ අවධාරණය කරන්නට කැමතියි.